نقدم لكم. الله يسعدك يا أنا. غوروني مهانسنج يا بانس مسراي. صدها بدي سامبان غلغارب كان بدين مسلي. أبي مهاتميا. أني سهودر سهودريا. ويلي يورو بيانا ورو. أواشكرن يا تبندون همدنا لكتو بادا كردنا مي بينكما. ආදරණීය මෞතුමිය ඥාතිවරේ හිතවන්තිය වෙනුවෙන් ඉදිරිපත් කළනි මාව දකින මොහොතේ මේ අවස්ථාව. තෙන් පින් දෙලගුණ නායක හඳුර වැඩ ඉන්නවා. උන්වහන්සේ ගමේ නායක ඥාති සම්බන්ධතාවය උගුත්න අල්ලපු වැටේ. ඒක මේ දායකෝ පිළිබඳ මෞතුමිය පිළිබඳ බොහොමත්ම හොඳට දන්නවා කියනවා. ඒක කෙසේ වෙනමුත් වේවා. විශේෂයෙන්ම ලැබුවා වූ 2017 වර්ෂයේ ඔබ හැම දිනාටම සතුට සෞභාග්‍ය පිරි නවසරක් බවට පත් වේවා. කරදර බාධක හිරියර වලින් තොරව ජීවිතය ගත කරන්නට දින නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ශාන්තිය කායික නිරෝගීතාවයේ මානසික නිරෝගීතාවයේ සිත ශාන්ති යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලෝක සත්‍ය වෙනුවෙන් සතන මහා කරුණාවෙන් දේශනා කරවදාන පිරිත් සූත්‍රය දේශනා කළ හැම දිනාටම ආශිර්වාද සිද්ධ කර හැම දිනාම සාවධාන සම්භාවයෙන් දුසවනේ හැම දිනාම සාදු කියා සම්මා සම්බුද්දස නමෝ දස භගවතු ආරාදු සම්මා සම්බුද්දස නමෝ දස භගවතු ආරාදු ධම්මා නමෝ භගවාරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ බුද්ධ ධම්ම සාරදී භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒවාසිකෝ ප්‍රණයිකෝ වේදබ්බෝ විඤ්ඤෝ ඒති භගවතු ශ්‍රාවක සංඝෝජ පරිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ පරිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ පරිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ අත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස භුග්ගලාදේශ භගවතු ශ්‍රාවක සංඝෝ ආඋනේයෝ බාඋනේයෝ අනුත්තරම් පුඤ්ඤක්කේතං ලෝකසාදේ සරන්දානං ධම්මං සංඝං ජිතෝ භාවා සම්බෙදත්තං වාදෝ මාංසෝ නයසතේති වඤ්ඤේන සද්දිදේවෝ දුරම්බරායේ තේන සජ්ජ වඤ්ඤේන සද්දිදේවෝ දුරම්බරායේ තේන සජ්ජ වඤ්ඤේන සද්දිදේවෝ දුරම්බරායේ තේන යන්තං සම්තං පතං අධිසමෙච්ච දක්ඛෝ ජෝතෝ ජෝතෝ ජෝ දසම දුවන දිවානේ ලෞකෝත්තේ සම්දෙන්ද්‍යාජනි ප්‍රබෝධ අපගම්බෝ කුලේ සුවර්ණ රිද්දෝ නත කුද්දං සමාජරේ ප්‍රවදේයෝ සුඛිනෝ වාකේ මිනෝ අන්තෝ සබ්බේ සන්නා භවන්තු සුඛි සන්නා නිර්වාණ භූතං දේවදා භාදා වරාවා නමසේ සාදී ගාවායි මාන්තවා මංජිමාරක් සම්බදා
ආශ්‍රය මෙතන සම්බන්ධ කළා. ඒ ප්‍රශ්න පිළිබඳව ඥාතින් කියලා දන්නවා කියලා ගොඩාක් ඥාතින් බව නම් දන්නවා. අනිත් ඒවා මට දන්නේ නැහැ. මොකද හේතුව ඒ දන්නවම කිය 58 ඉතර වගේ තමයි ගමෙන් පිට වෙලා ගියේ. ඒක ටික කාලයක් මේ අය ගැන පිළිබඳව දන්නේ නැහැ. ඥාතින් බව දන්නවා මේ පැත්තේ ඉන්න ඔක්කොම. දැක්කහම සමහර අය හඳුනා ගන්න පුළුවන්. ලවන්ත වහන්සේ නම මතකයි. කොයිලින් කතා කරනවා ලවන්ත වහන්සේ කියලා කතා කරනවා. ඒ සමීප ඥාතිකම් කුත් තියෙනවා. අනිත් අය ඥාතින් තමයි. ගාකිරින් ඒ තොරතුරු දන්නේ නැහැ. 58 බණ්ඩාරනායක මහත්තයා ගේ ඒ ඝාතනය සිදු වෙච්ච වෙලාවයි මට මතකයි. අපි මෙහෙන් ඒ දවස්වල තමයි ගියේ. එතකොට එයින් පස්සේ ගමට ආවේ මාගේ දානයකට මොකක් හරි දෙයකට විතරයි. ඉඳලා කවුරුවත් අයම ගාස්සන්නේ නැහැ. නමුත් මේ අභාවයට පත් වෙච්ච කරුණාවදී පාස්කම්ම පිළිබඳව ටිකක් ඉදිය සතහන් වෙලා තියෙනවා. කොමඩු පන්සලට ආවම ඉස්සෙල්ලාම දකින්නට ධාතු මන්දිරිය දැක්කා. ඉතින් මම ඒ කාලේ අහලා බැලුවා කවුද මේ කියලා. ඉතින් ඒ කිව්වහම මේ අසු ගහගම වාසකම්ම කෙනෙක් මේ සඳහා වියදම් කරන්නේ කොහොම කරන්නේ ඒ උපාසකම්ම ඒ දරුවෝ එකතු වෙලා මේ කරන්න කියන එක කිව්වා. ඉතින් අපිත් ඒ ගිහිල්ලා බැලුවා. බොහොම අලංකාර දර්ශනයක් බුදුහාමුදුර වැඩ හිටින් තැනක්. බුදුහාමුදුර ශාරීරික ධාතු මහන්සලා තැන්පත් කිරීම කරලා තියෙන තැන. ඒ පාසකම්මට තවත් මේ වගේ පින්කම් කරලා පින් දෙන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ යුතුකම ඉටු කරන්න එපා. ඔයගොල්ලෝ යුතුකම ඉටු කරන්න එපා. ඒ කරගත්ත පින්කමම ප්‍රමාණවත්. කවුරුත් වඳින බුදනෝ. ඉතින් එතන ගියාම බොහොම අලංකාර තැනක්. ඉතින් මේ දාන ගෙදෙන වෙලාවෙත් මම මෙතන ඉන්නේ. මේ ඔක්කොම පවුලේ හිටපු අය ගැන කවුද කවුද දරුවෝ කියලා හරියට දන්නේ නැහැ. නමුත් මෙතන දාන ගෙදෙන වෙලාවෙදී උනත් දැක්කාම ගෙදරකට ආවම ඒ අය කෙරෙහි තියෙන මේ සාසනික කටයුතු පිළිබඳව ඒව කරන ආකාරය පිළිබඳව දකින්නකොට අපිට හිතා ගන්න පුළුවන් ආගම දහම්ට දැඩිව කටයුතු කරන පිරිස් කියලා. අපි අභාවයේ වෙලින්ට ආවා, අද්දවස දින්කම වෙලින්ට ආවා, මේ තුන් මාස දින්කම. ඉතින් මේ වෙලාවේදී එහෙමනම් මම ඒ ටිකක් කියවිර අපි ඒ සමහර වෙලාවදී ඕගොල්ලෝ පාරදී තුන ගහනවා. ඉතින් අපි දකින් දැක්කට හරියට කතා කරන්නේ නැහැ, ඉනා වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මාව අඳුරනවා ඇති, සමහර වෙලාවට හිතනවා ඇති මේ එහෙම හාමුදුර කෙනෙක්. ඊට පුරාමාර අපේ නෑදෑ හාමුදුරුවෝ කෙනෙක් වෙලා අපි දිහා බලලා විනාවත් උනේ නැහැ කියලා ඉවරලා හඳුන ගන්න බැරි කම තමයි එහෙම දෙන්නේ. දන්නවනම් කියලා හඳුන ගන්නවා, කතා කරනවා. ඉල්ලලන්ද මහන්තයා හොඳට දන්න හිඳ ඕන තැනකදී කතා කරනවා. මේ අවලා අවල් තැන අවල් ගෙදර ඉන්න කෙනාගෙන ඒ කාලේ ඉඳලා බොහෝ දුර කාලෙක ඉඳලා අර සම්බන්ධතාව බිඳුනේ නැහැ. ආව ගියා දෙල්ලගුරුට ආව ගියා. ඒ හිඳයි සම්බන්ධතාව බිඳුනේ නැහැ. ඉතින් ඉතින් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ දැන් මේ කරපු පින්කම ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා කියන්නේ අපේ ජීවිතයේ මහා සම්බන්ධතාවයක් තියෙනවා. අපි ජීවිතයේ බොහෝ වෙලාවකදී මේ තත්ත්වය වෙත පත් කරන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. මහා කැපකිරීමක් කරනවා ඒගොල්ලෝ අපේ ජීවිතය ගොඩනගන්න. අපිට අධ්‍යාපනය ලබා දෙනවා, වෙනත් දුකේදී සැපේදී මේ සියලුම දේවල් හැමදේම පික් කරන්නේ දෙමෝපියෝ. ඒ දෙමෝපියන්ට අපි ජීවත් වෙලා ඉන්න කාලේ තමයි බලන්න ඕනි, උදව් කරන්න ඕනි, උපකාර කරන්න ඕනි. දෙමෝපියෝ දරුවෝ හදලා ඒ පුංචි කාලේ සියල්ලම කරපුවාම වයසට ගියාට පස්සේ සමහර දරුවන්ගෙන් ඒ දුකම් කොටස ඉටු වෙන්නේ නැහැ. ඉතින් අම්මල තාත්තලා තීක්ෂා සාගරේ විඳගෙන ඉන්නවා. නමුත් හිත තුළ අපි එහෙම නොකරපුවාම එයාගේ හිතත් යංගි ප්‍රමාණයකට මිදෙනවා. ඒ නිසා පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේදී තමයි සත්‍ය ප්‍රමාණය හැම කෙනාටම ලොකු දේවල් නැහැ.
ළඟට ඇවිල්ලා අම්මි තාත්තා කියලා කතා කරලා තියෙන දෙයකින් සංග්‍රහ කරලා එහෙම කතා කරලා යන්න පුළුවන්කම තියෙනවනම් ඒකත් ප්‍රමාණවත්. ඉතින් ඒ හින්දා ජීවත් වෙලා ඉන්න කාලේ තමයි අපි එහෙම කරන්න ඕනේ. මම මේ ටිකක් මේ මතක් කරේ මේ ඊයේ පෙරේදා සිද්ධියක් වුණා. දරු හතර දිනක් ඉන්නවා. අම්මයි තාත්තයි ඉති අම්මා නැති වුණා. ඒ තාත්තා දැන් බොහොම අතරනේලා ඉන්නවා. අම්මලා තාත්තලා පුතාට තමයි ඔක්කොම බොහෝ දේවල් තිබිච්ච දේවල් දුන්නේ. දැන් දුවලයා ගෙවල් වලට ගියාම දුවලා ඔක්කොම ඔහපාව වේවලා අපිට ඉන්නකොට තාත්තා මොනක්වත් දුන්නේ නැහැනේ. ඉඳ අය අහවලා ළඟට යන්න. එහෙම ගෙවල් කීපෙටම ගිහිල්ලා තියෙනවා. පුතාත් සලකන්නේ නැහැ. ලේලි ගෙදරට එන්න දෙන්නේ නැති තරමට ඒ විදියට වෙනස්කම් කරනවා. ඌ සමාජයේ තියෙන දේවල් හරියට. ඉතින් ඔය වගේ නාම දැක්කහම මේ ජීවිතයේදී දෙමව්පිය දූදරුව අතර තියෙන මේ සම්බන්ධතාවයේ කොයිතරම් දුරට පිරිහෙලාද කියලා ඉවරලා ඉතල බලන්න. මේව දැක්කට පස්සේ ඔයගොල්ලෝ මේ අම්මා වෙනුවෙන් මේ පින්කම් කරපුවාම ඔයගොල්ලෝ දූදරුවෝ ඉන්නවද දූදරුවෝ කෙනෙක් කොයිතරම් මහන්සි වෙනවද කියලා ඉතල බලන්න. මේ කාලේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉඳලා හැම දෙයක් කෙරෙහිම හොඳයි. ඉතින් මේ විදිහට දෙමව්පියෝ බොහෝ වෙනසෙනවා මහන්සි වෙනවා. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේදී අපි එහෙම සලකන්න ඕන මේ පරිලෝකේ යාම ඒ යුතුයකම් කොටස කරන්න ඕන. සිංහලෝක සූත්‍රයේ දැක්වෙනවා දෙමව්පියෝ යුතුයකම් පහකින් දරුවන්ට දරුවන් වෙනුවෙන් සලකනවා කියලා. දරුවන්ට දෙමව්පියන් යුතුයකම් පහකින් සලකන්න කියලා බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙනවා. ඒ යුතුයකම් හතරක් මේ අපි මේ ගත කරන මේ ලෞකික ජීවිතයේදී කළ යුතු දේවල්. එක යුතුකමක් තමයි මේ පරලෝ ජීවිතයට සම්බන්ධ වෙනවා. මුන්නම සමාජයේ වෙන කිසිම තැනකදීව පරලෝ ජීවිතයේදී මේ දෙපිරිස අතර සම්බන්ධතාව පිළිබඳව කියවෙන්නේ නැහැ. අම්මලා තාත්තලා සියලුම බෞද්ධ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවලු අපි මරුණට පස්සේ අපේ දරුවෝ එකතු වෙලා අපිට දම්පින්කම් කරලා පින් අනුමෝදන් කරાવી කියලා. බලන්න එතකොට මරණින් පස්සේ තමයි මේ යුතුකම ඉටු වෙන්න ඕනේ. ජීවත් වෙලා ඉන්නකොට අනිත් යුතුකම් හතර මරණින් පස්සේ මේ ඒ යුතුකම ඉටු කරන්න ඕනේ. ඒ යුතුකම ඉටු කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේදී ඉන්න බලාපොරොත්තු ඉන්නවා. අම්මලා තාත්තලා වෙන දේවදීන් දැකලා එහෙනම් අපිට මේ දරුවෝ දැන් සලකනවා. මේ වගේම අපි මරණින් මරුණට පස්සේ අපිට මේ සලකයි උදව් කරයි උපකාර කරයි කියලා බලාපොරොත්තු ඉන්නවා කියලා. අන්නේ වටිනා යුතුකම ඉටු කරපු අවස්ථාවක් කියලා ඉතේ සතුට ඇති කරගන්න. අපි දැක්ක අද්දවස පින්කමේදී තාම ඉහෙලින් බොහොම ස්වාමින් වහන්සේලාට ඒ සලකපු ආකාරය අදත් දැක්කා. ඒ විදිහට මේවා ඒ පරපුරෙන් ආපු දේවල් වලින් හිමිච්ච දේවල්. ඉතින් දානයක් දීපු වෙලාවේදී මේ ඒ ඉඹුදු ගුණවත් මාමු මෞතුමිය සිහිපත් කරලා ඇයගේ පරලෝ ජීවිතය සත්‍යමත් කරන්න වටිනා පින්කමක් ඔයගොල්ලෝ කළේ. මොකද්ද මේ දානයක් දුන්නේ? අනේ දුන්නේ ආහාර. ඉතින් ආහාරය අපිට අවශ්‍ය වෙනවා, ඔයගොල්ලොන්ටත් අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ අපේ මූලික අවශ්‍යතාවලින් එකක්. හැම කෙනෙකුටම ආහාර ඕන. තවත් තවත් මූලික අවශ්‍යතා දිනවා. ඉතින් මේ මූලික අවශ්‍යතාවේ අපි දේ වෙන ඒවාට වඩා දෙන්නේ ආහාර. මොකද ආහාර දීපුවම තමයි අපිට හැම කෙනෙකුටම ආවිෂේ වර්ණේ සැපේ බලයේ ප්‍රඥාව කියන මේ සියලුම දේවල් ලැබෙන්නේ. ඔයගොල්ලොන්ටත් ආහාර නැතුව අපිට දින කීපයකට වඩා ජීවත් වෙන්න බෑ. එක ආහාර වේලක් දීපුවාම දින හතක් කෙනෙකුට ජීවත් වීමේ ශක්තිය ලැබෙනවලු. ඉතින් මේ ආහාර වේල දුන්නේ සාසනය සඳහා. සාසනයේ දැනට ඒ කටයුතු කරන වික්ෂුන් වහන්සේලා සඳහා. හැබැයි ඒ දැනට දෙන්න ඒ ඉදිරියේ තමයි කාය සාක්ෂි වශයෙන් මේ පරිත්‍යාග කළේ. නමුත් මේ මුළු සාසනයේ දහයිතු මහරහතන් බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ කරගෙන ඒ මහරහතන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේම ගුණයටයි මේ පරිත්‍යාග කළේ. එතකොට අපි ඒ ආහාර දීව ආයුෂය ලැබෙනවා අපිට. ඊළඟට ශරීර වර්ණය බලන් එක දවසක් හරි ආහාර ගන්න ඇතු ඊට දවස් දෙකක් යනකොට ශරීර කොයිතරම් දුර්වර්ණ වෙනවද කියලා. ඉතින් එහෙනම් ආහාරයෙන් තමයි ශරීර වර්ණය ලැබෙන්නේ. ඊළඟට
ආවිෂේ වර්ණේ සැප මිනිසුන්ගේ තියෙන ලොකුම දුක තමයි බඩගින්නේ. එතකොට බඩගින්නේ ඉන්න කෙනෙකුට ආහාර වේලක් දෙනවා කියලා කාට හරි ආහාර දෙනවා කියලා කියන්නේ ඒක ඒ අයට අවශ්‍ය කරන්නා වූ සියලුම සැප ලබා ගැනීමේදී කායික මානසික සැප ලබා ගැනීමේදී ඒ ලැබිය යුතු දෙයක් ආහාරය තුලින් තමයි ඒක සත්‍යමත් වෙන්නේ. එතකොට ආවිෂේ වර්ණේ සැප බල ඒක ශරීර බලය අපිට යමක් කරන්න පුළුවන් ඕජෝ සත්‍යයේ ශරීරයේ මේ හැම දෙයක්ම කරන්න පුළුවන් ශරීර සත්‍ය ලැබෙන්නේ ආහාර ලැබීමෙන් තමයි. ආහාර නැත්නම් දවස් දෙකක් තුනක් ආහාර ගත්තේ නැත්නම් අපේ කිසි දෙයක් අපිට කරන්න බෑ. හැම දෙයක්ම අඩාල වෙනවා. ඒ ප්‍රමාණය මේක හොඳ මේක නරක මේක ලැබුත්තා මේක නොකලෙව්වා මේ විදිහට හිතලා බලලා හැම දෙයක්ම කරන්න පුළුවන් ප්‍රඥාව බුද්ධිය ඇති වෙන්නේ ආහාරය තුලින්. අපේ සිද්ධාර්ථ ආචාර්යන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා ආහාර වලින් තොරව. අවසානයේදී උන්වහන්සේ ගත කරපු ජීවිතය පිළිබඳව බෞද්ධෝ බව දන්නවා. කොයිතරම් දුරට එතුමන්ගේ ශරීරය දුර්වල වුණාද කියලා සිහි නැතුව වැටුණා. ඉතින් ඒ වෙලේ අවබෝධ කරගත්තා කවදාවත් මේ ශරීරයට මේ අධික දුකක් දීලා ආහාර ගන්න. එතකොට දැන් ආහාර ගැනීම සැපයක් කියලා කියවනේ ආහාර නැති වෙන එක දුකක්. ඉතින් එදා ජීවිතේ දුක් දෙන්න ඕනයි කියලා ශරීරයට විමුක්තිය ලබන්න දෙන්න පුළුවන් උපරිම දුක තම ශරීරයට ලබා දුන්නා. නමුත් ඒ විමුක්තිය ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් ඉන්නහන්සේ ඊට පස්සේ තීරණය කළා එතුමන් තීරණය කළා ආහාර ගන්න ඕනයි කියලා. ඉතින් ඒ හිඳ තමා දුෂ්කර ක්‍රියාවත ඇහැරලා පිට පාද ගිහිල්ලා ආහාර ලබාගෙන ඒ ශරීර සත්‍යමත් කරගෙන ප්‍රඥාව දියුණු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසා මේ ආහාරය නැතුව කිසිම කෙනෙකුට ආහාර නැතුව කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ලෞකික සැප ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලෝකෝත්තර සැප ලබා ගන්නත් පුළුවන් කමක් නැත්තේ. එහෙමනම් පින්නතුනි ඔබ සාන්තකදී ඔබේ දුක් මහන්සියෙන් දාඩිය මහන්සියෙන් ඒ උපයාසපයාගත් යුද්ධිකරුක සාධාරණව ලබා උපයාසපයාගත් දේවල් මේ විදිහට සාසනය සඳහා කැප කළා. ඉතින් මේ සාසනය සඳහා මේ දේ පරිත්‍යාග කළේ දයාබර මෑණියන් වහන්සේට මේ අවශ්‍ය කරන්නා වූ ඇය කොයි හරි තැනක උප්පත්ති ලැබලා ඉන්නවා. ඒ ලැබපු තැනටත් ඇයට මේ ශාරීරියේ තියෙන තාත් කාලයක් ඒ ශරීරය සත්‍යමත් කරගන්න ඕවා වෙනවා. සමහරවිට මනෝ මේ කය නැති තැන බඹලව එහෙමත් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ කොහොම හරි තැනක උප්පත්ති ලැබුණ හැම කෙනෙකුටම එතෙන්ට අදාළ ආහාර දිනවා. ආහාරයෙන් තමයි මේ සියලුම දේවල් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මව එනිමින් ඔයගොල්ලෝ කලේ මේ විදිහේ මහා වටිනා පරිත්‍යාගය ඔබ සාන්තකදී ඔබ සමහර වෙලාවට මේ තියාගෙන ඉඳි ඔබ කන ඔබේ දරුවන්ට දෙන්න ඔබගේ යුතු මේ බව පරිභෝජන සඳහා ඒ වගේ ලෝභකමින් තොරව සියල්ලම කැප කරලා මේ වටිනා ඉතාම වටිනා දානමය පුණ්‍ය කටයුත්තක් කළා. ඉදී තිලෝගුරු බුදු පියාණන් වහන්සේට තමන්ගේ ඒ සියතින් පූජා කරන ආකාරයට මුල්ම කොටස බුද්ධ පූජා පැවැත්වුවා. ඉතින් ඒ ශාසනයේ අවිච්ඡින්නව පැවැතලා එන ඔබ දුන්නේ මේ හාමුදුරු පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරලා මේ ආපු හාමුදුරුවන්ට පමණක් නෙවෙයි මේ දානේ තියෙන වටිනාකම ඒකයි. මේ අපි දෙන්නේ සාංගික කරලා පූජා කරන්නේ සාංගික කරලා පූජා කිරීමේ කියලා කියන බලාපොරොත්තු වෙන්නේ එදා ශාසනයේ එදා ඉඳලා පවතිනවා. අතීතයේ හිටිය මහරහතන් වහන්සේලා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා හිටියා. අද ඉන්නවා මේ ශාසනයේ ඉදී අනාගතයේත් ඇතුළත් වෙනවා. මේ විදිහ අතීත වර්තමාන අනාගතේ මේ ශාසනයේ නියෝජනය කරපු සියලු දෙනා වහන්සේ ගුණේ මෙපමණයි කියලා කියන්න බෑ. මේ විවිධ ගුණ මට්ටම් තිබුණ එක එක්කිනාගේ. ඉතින් ඒ සියලු දෙනා ගුණය පරාමර්ශනය කරගෙන මේ කාය ශාස්ත්‍රයේ වශයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී තමයි මේ පරිත්‍යාග කළේ. ඒ නිසා මේ ශාසනය තුල තියෙන පරිත්‍යාග අතර උගා පින් සිදු වෙන. උගා පින් ලැබෙන පින්කම තමයි සාංගික පින්කම. ඉතින් අපි මේ පරලෝකීය අයට විශේෂයෙන්ම කරන්නේ මේ වගේ ආහාර වගේ දේවල් ඊට තවත් දේවල් එකතු කරගන්නවා. මුල් කරගන්නේ ආහාර මේ විදිහට සාංගික කරලා පූජා කරලා මේ සත්‍ය ලබා දෙනවා. මේ පරලෝකීය අයට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ ලබා ගත්තා වූ තැන ඔබ ඉපදිච්ච තැන වඩා වඩා යහපත් කරගන්න සැපවත් කරගන්න සැනසිල්ල උදා කරගන්න කියන හැඟීමෙන් යුතුව අනුමෝදන් කරන එක තමයි මේ බුදු වෙලාවේ කරන්නේ. ඉතින් මේ බුදු පින්කමක් කරන වෙලාවේ තවදුරටත් ඔබේ මිය පරලෝකීය අය කෙරේ කරුණා මෛත්‍රිය ඇති කරගන්න. ඒ කරුණා මෛත්‍රියෙන් තමයි මේ සියලුම දේවල් කළේ. ඉතින් මේ පමණක් නෙවෙයි ඔබ
පන්සිල්වල පිසීලයක පිහිටලා සිල්වත් වෙලා තමයි දෙන්න කියලා තියෙන්නේ. ඉතින් ඔබ සීලයක මූලික වශයෙන් පිහිටියා. ඔබ නිරන්තරයෙන් පන්සිල් සමාදන් වෙනවා. මේ ආගම කටයුතු කරන වෙලාවේ අනිවාර්යෙන් සිල් සමාදන් වුණා. ඔබ තුල බොහොම ඒ පන්සිලෙන් සුරකිව තියෙනවා. තව සිල් බිඳිලා නැහැ, කැඩිලා නැහැ. සිල්වත් බවෙන් දානමය සිටුවිලි ඇති කරගෙන මේ පින්කම සිදු කළා. මේ පරිත්‍යාග සිදු කළා. ඒ මවට සලකන්න පුළුවන් උපරිම සත්‍යය දෙන්නයි. ඉතින් අම්මට අද සලකනවා නම් ඔයගොල්ලොන්ට සලකන්න තියෙන උපරිම දේ අද ජීවතුන් අතර හිටියා නම් කරන්න පුළුවන් උගත දේවල් කරයි. නමුත් දැන් මිය පරලෝකයේ කෙනෙකුට එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි කරන්නේ මේ විදිහේ ඒ දේවල් ශාසනය සඳහා කැප කරලා ඒ තුලින් ගුණ නැගෙන පුණ්‍ය සිටුවිලි. ඒ ඇයට යොමු කරනවා ඔබ ලබා ගත්තා ඉපදිච්ච තැන ඔබ ලබා ගත්තා වූ ඒ උපත වඩා සත්‍යමත් කරගන්න යහපත් කරගන්න කියන හැඟීමෙන් අනුමෝදන් කරන එක තමයි කරන්නේ. ඉතින් අන්න ඒ වගේ වටිනා කාර්යයක් කළේ ඉතින් ඇයගේ ජීවිතය සත්‍යමත් කරන්න ඇයට අපි ඒ ඇයි පින් සිදු කරගෙන කියන වගේම දරුවෝ වශයෙන් ඔබ ඥාතීන් වශයෙන් සියලු දෙනාමත් මේ වෙලාවේදී මේ පින්කම සිදු කරලා පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් එපමණක් නෙවෙයි මේ ඔබ හැම දෙනාමත් බොහොම වටිනා පින්කමකට සම්බන්ධ වුණා කියලා ඉතින් සතුටු ඇති කරගන්න. 2017 වර්ෂයේ ආරම්භ ජනවාරි මාසයේ පළවෙනිදා. ඉතින් අද බොහෝ අය පන්සල් වලට යනවා. උදේ ඒ පන්සලට ගිහිල්ලා ඒ නොයෙක් දේවල් පූජා කරනවා. හවස පන්සලට ගිහිල්ලා බෝධි පූජා ආදී විවිධ දේවල්ට සම්බන්ධ වෙනවා. මේ පවුලේ අයට ඔබට ඊට වඩා බොහොම වටිනා පින්කමක්. ඊට වඩා සත්‍යමත් පින්කමක්. හැම පැත්තෙම පින් ලැබෙන ඒ මිය පරලෝකීය අයට පින් ලබා දෙනවා වගේම ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් වටිනා පින්කමක් අවුරුද්දේ පළවෙනි දවසේ සිදු කරන්න අවස්ථාව සැලසුණා කියලා ඉවරලා සිටියේ සතුට ඇති කරගන්න. මෙහිම අවස්ථාව ලැබෙනවා බොහොම අඩුයි. ඉතින් ඒ ඉඳ බොහොම වටිනා අවස්ථාවකුත් මේ දායකත්වයේ ලබා දීපු සම්බන්ධ වෙච්ච දරුවෝ ඇතුළු ඒ ඥාති මිත්‍රාදී හැම දිනාටම එමුදු අවස්ථාවක් ලැබුණා කියලා ඉවරලා සන්තෝෂයටපත් වෙන්නේ. ඉතින් ඔයිට වැඩි උඟාක් දිගට කරුණු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් වටිනා දානමය පුණ්‍ය කටයුත්තක් කළා. සිල්වතුන් සඳහා දුන්නා. සිල්වත් භාවයේ පිහිටලා දුන්නා. හැම කෙනෙකුට අවශ්‍ය කරන්නා වූ ඒ සත්‍යින් ලැබෙන දානයක් දුන්නා. මවට සලකන්න පුළුවන් උපරිම ආකාරයේ සත්‍යය ලබා දෙන්න පුළුවන් දානයක් දුන්නා. ඒට ඒක ප්‍රයෝජන ලැබෙන වගේම ජීවත් වෙලා ඉන්න ඔබ ඔබේ ලෞකික ජීවිතයට අවශ්‍ය කරන්නා වූ භවෝග සම්පත් ලබා ගන්න පුළුවන්. ඔබේ සසර ජීවිතය සත්‍යමත් කර ගන්න පුළුවන් වටිනා දානයක් සිදු කළා කියලා වෙලා ඉතින් සන්තෝෂය ඇති කරන්න. ඇති කරන්නේ මේ වෙලාවේදී මව කෙරෙහි ඒ ඥාතිවරිය කෙරෙහි මෙසේජ් නැවත යොමු කරන්න. ඒ ඔබට කරපු දේවල් පිළිබඳ කරුණා මෛත්‍රිය ඇති කරගන්න. අපි අද ජීවත් වෙන්නේ අපේ අම්මා හින්දා, අපේ ඥාතිවරයා හින්දා, ඥාතිවරිය හින්දා අපිට උදව් උපකාර කරලායි කියලා වෙලා ඒ ගැන හිතලා ඒ කරුණාව සත්‍යමත් කරන සමය කරගෙන මේ වෙලාවේදී කවුරුත් එක්ක පැම් වාජනෙන් සම්බන්ධ වෙලා පැම්වක් කරන්න සූදානම් වෙන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවට්ටති ඒවමේව ඊතෝ දින්නම් ඒතානං උපපපතු යතාවාරි වහාපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් ඒතානං උපපපතු කිරිල කිරිලෙන් මාක් කරන්න මවට ඉපදිච්ච තැන පිරි ඉතිරිලා යන්න පුළුවන් ආකාරයේ පින්කම සමාධි කළේ. එනට පින් බලාපොරොත්තු ඉදිනම් පින් ලබාගෙන තමන්ගේ ජීවිතයේ ඒ තැන විදිහට සුඛිත මුදිත කරගන්න පුළුවන් බොහොම වටිනා පුණ්‍ය කටයුත්තක් කරලා පින් ලබා දුන්නා. පින් බලාපොරොත්තු ඉදි මව සමහරලාට සතුරුපත් දේවි චිරංජීවන්තුලෝ ඥාති යේ සංඝේතු ලබාමසේ. මේ වෙලාවේ මේ තුන් මාසයක් පිරෙන වෙලාවේ මගේ දරු මුණුපුරං ඥාතින් එක රාජි වෙලා මේ අද දිනේදී මං වෙනුවෙන් පිනක් කළා. අනේ සාදු ඒ අයටත් යහපතම්ම වේවා, නිරෝගී සම්පන්න වේවා, වැඩි වැඩියෙන් ලැබේවා, හැම ආකාරයේම ආරක්ෂා සැලසේවා කියලා ඕගොල්ලන්ටත් ආශිර්වාද කරාවි. එමුදු පින් බලාපොරොත්තු වෙන ඥාතිවරයෙකුට පින් දීපුවාම, පින් අනුමෝදන් කරපුවාම ඒ අය පින් ලබා ගත්තොත් ඒ පින් ඒ අයගෙන් ලැබෙනා වූ ආශිර්වාදය අපේ ජීවිතයට බොහොම
යහපත පිණිසම පවතින අහිඹුදු පින්කමක් සිදු කළා කියලා වෙලා ඔයගොල්ලෝ සන්තෝෂයෙන්පත් වෙන්න. ඉතින් ඒ වගේම තවන් මේ පරලෝකයේ ඒ කිය හැම කෙනෙක්ම සීපත් කරන්ඩ ඒ හැම කෙනෙකුටම පින් දෙන්න පුළුවන්කම තියෙනවා. එක්කෙනෙක් වෙනුවෙන් පින් කරත් අනිත් අයට පින් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සියලු දෙනා සීපත් කළා. ඒ හැම දෙනාන් මේ පින් අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ජීවිතය යහපත් කරගනිත්වා. ඒ සියලු දෙනාටම නිවෙනි සැනසීම සඳහා මේ පින් හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ අලුත් අවුරුද්දේ ඔබ ඔබේ ජීවිතයේදී ඔබේ දරුමුණුරන්ගේ ජීවිතයේ මේ තියෙන ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒවා සත්‍යමත් කරගන්න තිරුවන් ආශිර්වාද සැලසෙත්වා. ඔබලාගේ ජීවිතයට වඩා යහපතක්ම නිදුක් නිරෝගී සම්පන්න ජීවිත ගත කරන්න මේ පින් හේතු වාසනාවන්ත වේවා. ලෝකපාලක ශාසන පාලක දිවිනුත් පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වූ දිවියන්ගේ දිවි ඉතුරු වැඩි කරගෙන ඔබ සියලු දෙනාටම දිවි ආශිර්වාද කරගත්වා. තිරුවන් ආශිර්වාදෙන් දේව ආශිර්වාදයෙන් ඔබ ජීවත් වීම සඳහා කරන්නා වූ ඒ රැකියා ව්‍යාපාර ධාර්මික යුක්තිගරුක හැම දෙයක්ම වඩ වඩා දියුණු කරගන්න මේ 2017 වර්ෂයේ ඔබලාට හැම දිනාටම නිරෝගී සම්පන්න ජීවිත බවට පත් කරගන්න සපවත් ජීවිත බවට පත් කරගන්න ඒ දිවියන්ගේ ආශිර්වාදයන් තිරුවන් ආශිර්වාදයන් හේතු වාසනාවන්ත වේවා. හැම දිනාටම මේ සිදු කරගත් ආව පින්නි බලයෙන් සසර සපවත් සිල්වත් ගුණවත් උසස් ජීවිත ගත කරලා ඒ මව වගේම ඔබ හැම දිනාටම දෙව් මිනිස් සැප කෙලවර ලබන්නා වූ නිවන් සැපදීන් සැනසීම සඳහා මේ පුණ්‍ය සත්‍ය ඒකාන්තයෙන් හේතු වේවා. පාරමිතා ධර්මයක් බවටම පත් වේවා කියන හැඟීමෙන් උස්සාද කියන කවුරුත් එක්ක එනම් කවුරුත් එක්කම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චතරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විමිනාතේ සමිජ්ජතු.